දැන් සෝපගිවිසුම එක්දස්ටම් සේ අනුහතර චන්ද්‍රිකා මැතිනිය උන් අවස්ථාව තමයි සෝපගිවිසුම අස්සං කරලති. ඉති ඒ සෝපගිවිසුම තව මේ අපේ ආණ්ඩුව කිසිම විදිහයකින් සෝපගිවිසුමක් වෙන අස්සං කරල නෑ. ඒක වෙනස් කිරීම් කරලත්න හැබැයි සාකච්ඡාවකින්. එක්ස ගිවිසුම 2007 කවුද මේ ගිවිසුම අස්සං කරන්න. අද මේ ඇමරිකාව ගැන කතා කරන මහා ඇඩු කදුලෙන් පාරවල් ගානය ඇවිදමින් හඩාන යන කණ්ඩායම එදා එක්ස ගිවිසුම මේ ලංකාවේ කවුද අස්සං කරේ. එක්කෙනෙක් ඇමරිකන් තානාපති රොබර්ට් බ්ලේක් අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන මහා ආඩම්බරෙන් කතා කරේ. එයා තමයි එදා අස්සං කරේ. කවුද එයා අනිත් අස්සං කරපු එක්කෙනා? අස්සං කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා කොයි රටේද? එතුමා ඇමරිකාවේ පුරවැසියෙක්. එදා ඇමරිකාවේ දෙන්නෙක් මේ රටේ ගිවිසුමක් අස්සං කරද්දී කතා කරලා නැහැ කවුරුත්. හැබැයි දැන් ඒ ගැන කතා කරන 2007 ඒ ගිවිසුම අවුරුදු 10 දික් කරන්න තමයි හදලා තියෙන්නේ. ඒක දික් කරන වැඩසටහන තමයි දැන් අස්සං කරලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් ඒකට කරලා නැහැ. හැබැයි ඒකේ වෙනසක් කරලා තියෙන්නේ. ඒ වෙනස තමයි මේ ගිවිසුමෙන් දින 180ක් ඇතුළත ඕන වෙලාවක අයින් වෙන්න පුළුවන් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මේකේ පැහැදිලිව අපිට ආධාරයක් ලබා දෙන වැඩසටහනක් මේක. ඩොලර් මිලියන 480ක ආධාරයක් අපිට දෙනවා පාරවල් සහ විෂන් ඉඩම් නිරවුල් කිරීමේ වැඩසටහනට. ඒගොල්ල අපිට මුදල් ආධාරයක්. ඒතර මේ වැඩසටහන් ඔක්කොම නිකන් අපේ ඇඟට කරට දාලා අපි නිකන් හරියට මේ රට විකුණන කණ්ඩායමක් හැටියට පෙන්වන්න උත්සාහ කරනවා. වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. එකම හේතුව දේශපාලන වශයෙන් ඒ අයට මේකේ බලය ගන්න ඕන වැඩසටහනට තමුන්ගේ අම්මා තාත්තව හරි විකුණලා රටත් විකුණලා ඒ අවශ්‍ය කටයුතු කරන වැඩපිළිවෙල එයා සතුව තියෙන නිසා තමයි ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ.